ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් මේ වීඩියෝ බලනකොට සිල දිනාම ද සිරුන් කඩු චැනල් එකට. ඉතින් මං අද අරන් ආවේ අපි ළඟදී නිර්මාණය කරපු තරමක් විශාල කුකුල් කූඩුව පිළිබඳ. මේක මං ගැහුවේ යාළුවනේ මට ඇති වෙන හොර සතුරු සහ වන සත්තුන්ගෙන් ගොඩක් බාධා ඇති වුණා. ඒ නිසා තමයි මේ විදිහට උසර නිර්මාණය කරේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ කුකුළු ටික නිවැරදිව රැක බලා ගන්න මේ විදිහට කූඩුවක් ගහලා. ඉතින් අපි යන් වීඩියෝ එකට කොහොමද මේක හැදුවේ කියලා බලන්න. අපි මේ කූඩුව ගැන කතා කරමු. තින් අඩි 10ක දිගස් සහ අඩි 5ක පල්ලක්, ඒ වගේම අඩි 4ක උසකින් යුක්ත වෙනවා. ඉතින් මේ කූඩුවේ කණු විදිහට අපි භාවිතා කරේ පොල් කොටන් 4ක්, එක පොල් කොටයක් අඩි 4.5ක් වගේ උසක්. ඒ වගේම එතකොට පොළව මට්ටමින් නම් මේ සම්පූර්ණ කූඩුවේ උස අඩි 8.5ක් තමයි වෙන්නේ. ඉතින් ඊට පස්සේ යාළුවනේ අපි මේ කූඩුවේ ෆ්‍රේම් එක වටේ ෆ්‍රේම් එකට භාවිතා කරේ. පිටිපස්සේ කොස් ගහක් ඉරලා තිබ්බා. ඒ ගහේ තිබ්බ පිටපළු ටික තමයි මේ කූඩුවට සම්පූර්ණ වටේටම ෆ්‍රේම් එක විදිහට භාවිත කරේ. ඉතින් ඔයාලට එහෙම ගොස් පිටපළු ඒව හයියෙන් තමයි අපි ඒවට ගත්තේ. එහෙම හොයාගන්න නැත්නම් ඔයාලට පුළුවන් ගිනි කූඩු කොටා එහෙම ඒ වගේම එහෙම පොල් කොට උඩින් තියලා එන ගහලා ගන්න. මේ ගොස් වලටත් කරේ එකයි පරාල යන තමයි ගැහුවේ. අඟල් පහේ යන දෙක ගානකකට ගහලා මේ විදිහට උසට නිර්මාණය කරා. ඉතින් ඔයාලට එහෙම ඒව හොයාගන්න නැත්නම් ඔයාලට පුළුවන් කඩෙන් ගන්න මොකද දෙකේ දෙකේ පොළු ගහලා එහෙම ගහන්න පුළුවන්. ඒව එච්චර හයියම ඔයාලට හිතෙන්නේ නැත්නම් කැලේට ගිහිල්ලා ගිනි කූරු කොටන් වගේ කපලා උඩට ගහන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ ඔයාලට පුළුවන් මේ කූඩුවට දැන් ඔයාලා පොල් කොටන් හොයා ගන්න නැත්නම් ඔයාලට වියදමක් දරන්න පුළුවන් නම් පන්න ඔය කැඩිච්ච ලයිට් කණු එහෙම හොයා ගන්න පුළුවන් නම් ඒවත් ගොඩක් හොඳයි. නැත්නම් ඔයාලට පුළුවන් ස්ලෝන් බට ලොකු බටේ වල්ලා ඒකට කම්බි කූරක් දාලා කොන්ක්‍රීට් දාලා ඒ විදිහට ශක්තිමත් විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. මම නම් ඊටම අඩු මුදලකට තමයි මේ කූඩු නිර්මාණය කරගත්තේ. ඉතින් මේ වගේ කූඩුවක යාළුවනේ සත්තු 50ක් විතර දාගන්න පුළුවන් අපිට. මොකද දවල් දවසේ එළියේ රැට විතරේ කූඩුවේ ඉන්න හින්දා මම යාළුවනේ මේ කූඩුව වටේටම භාවිත කරේ බෝට් ලෑලි. ඒ කියන නම නම් මන් දන්නේ මේ අර නිකන් මේ වතුර වෙනා මේව හැබැයි ඉදිමෙනවා. ඒක නිසා ඉටිපොලයක් එහා පැත්තෙන් ඇතුලෙන් ගහලා තින්නේ. ඊට පස්සේ මදිපාඩු වල ටකරන් සමහර තැන් වලට ගහලා තිනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙහෙම හොයා ගන්න පුළුවන් නම් ලෑලි ඔයාලට කඩේකින් පිට ලෑලි ගත්තත් ප්‍රශ්නයක් නැහැ. අඩුවට ගන්න හම් වෙනවා නම් ඔයාලට කූඩුව ලස්සනට ගහ ගන්න පුළුවන්. ලස්සනක් නැතත් යාමේ සත්තුන්ගේ ආරක්ෂාව ගැන තමයි අපි හිතන්න ඕන. ලස්සන නම් ඉතින් එහෙම වැඩක් නැහැ. මොකද අපේ බිස්නස් එකනේ අපි කරන්නේ. මේ කූඩු යාළුවනේ මම කොටස් දෙකකට බෙදලා තින්නේ දෙපැත්තේ. එක පැත්ත ගංගොකුළු සහ මේ පැත්තේ පොයකුකුළු. ඊට පස්සේ ප්‍රශ්න නැතුව ඒගොල්ල නැත්තම් කොටා ගන්නවා. ඒක නිසා තමයි එහෙම බෙදලා තින්නේ. ඉතින් යාළුවනේ මේ කූඩුවට මම උඩට පරාල වලට ගහලා තින්නේ කැලෙන් ගත්ත ගස් තමයි. ඒ ඩොංගා ගස් ගහලා තින්නේ ඩොංගා අතු සහ සමහර ඒවට ගහලා තියෙන සමහර ඒවට මේ රඹුටන් අතු හිටන් ගහලා තිනවා. ඒව හයිය නිසා තමයි මාස 6කට වඩා කාලයක් පවතින්නේ කලින් කූඩුවත් එහෙමයි කැලේ ගැසලින්ම තමයි හැදුවේ. මේකටත් වීදම නැති හින්දා මට කිසි පාඩුවක් නැහැ මේ කූඩු නිර්මාණය කිරීමේ. ඔයාලට පුළුවන් මේ විදිහට කූඩුවක් ගහන්න. මේ විදිහේ නීමයක් තියන්න ඕන. මේ උසට ගහනවා නම් මොකද සත්තුන්ට නගින්න නැත්තම් එයාලා බිමට වෙලා ඉන්න උඩ බිම් බලාගෙන මුස කූඩුවක් නැග ගන්න බැරුව. ඉතින් මේ කූඩුව මැද්දෙන් දෙකට බෙදලා තින්නේ. මැද්දට ලාඩප්ප පොළු ගහලා ඊට පස්සේ ඒක උඩින් රහින්න මේ ඉටිපොලයක්කුයි තව මේ දොරෙද්දකුයි දාල් තමයි. මොකද අඩුම වීදමින් කරහින්ද අපතේ දාන දේවල් වලින්ම තමයි මේ කූඩු හැදුවේ. මොකද වීදන් දරා ගන්න අමාරුයි. නැත්තම් මේ සත්තුන්ගේ කෑම බීමයි ඔක්කොම වීදන් කරව අපේ ව්‍යාපාරයට පාඩු වෙන හින්දා. ඊට පස්සේ යාළුවනේ අපි මේකේ වහල ගැන කතා කරොතින් වහල්ටත් මම මුලින්ම කිව්වාගේ පරාල වලට ගත්තේ ඩොංගයි රඹුටනුයි. ඒව තමයි පරාල විදිහට ගත්තේ. ඊපස්සේ වට පරාල වලට මම උණගස් පල්ල තමයි ගත්තේ. ඒ වගේම මේ කූඩුවේ වහල්ට මම දාලා තියෙන්නේ ටකරන් නෙවෙයි ඉටිකොල්ලයි බැනරුයි තමයි දාලා තියෙන්නේ. එතකොට වියදම අඩු වෙන තවත් මූලිකම හේතුවුනේ ඔන්න වහල හින්දා තමයි වහල්ට ඉටිකොල්ල දැම්මේ. මොකද උස කූඩුව නිසා සත්තුන් දෙක පාට කඩන්න බැහැ. සත්තු එන්නේත් නැහැ උස කූඩුව වලට.
එහෙනම් යාළුවනේ මේ වගේ අඩු වියදමින් පූජාවක් ගන්න ඔයාලට හැකියාව ලැබිලා ඔයාගේ ළඟේ කුරුළු ව්‍යාපාරය සාර්ථක කරගන්න ඔයාලට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ගිහින් ඉන්න ඕන සුබ දවසක් ආයෙත් අලුත් වීඩියෝ එකකින් කියමු.